අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත්පාලන නියෝජිතයින් සමග පැවති හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ගෙවල් ගණනාවක් පිච්චුවා, හැම කෙනෙක්ගේම පුච්චන්න බැරි වුණා. ඒ පිච්චීමට ලක් නොවෙච්ච අය අද ඒ වේදනාව දන්නේ නැති හින්දා විවිධ කතා කියනවා. අවසාන අධ්‍යයන හැටියට අපේ පාක්ෂිකය ගිනිබත් වීම නැවැත්වීම රණිල ක්‍රමසිංහ ජනාධිපතිතුමා රට බාරගත්ත හින්දා නැවතුණා. මගේ මිත්‍ර නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා අපේ ගෙවල් ගිනිබත් වීම සාධාරණයි කියලා. එතුමාට මොකද්ද තියෙන අයිතිය? අපේ ගෙවල් ගිනිබත් වීම සාධාරණයි කියන්නේ. මේ 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන මංගල රැලිය අගෝස්තු මාසේ 17 අනුරාධපුරයේදී සල්ගාදු පීඩංගනයේදී පවත්වන්න තීන්දුව කරා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඒ කාර්යය බාර දෙනකොට අපි නෙමෙයි බාර දුන්නේ. අපි පක්ෂේ නායකයෝ අපිට කිව්වා ඡන්දෙ දෙන්න ඕනේ. කමනාස දාන දලස් අලහපරම අපි පක්ෂේම පුද්ගලෙක් එහා පැත්තෙන් ඡන්දෙ ඉල්ලනකොට අපිට අපි පක්ෂේ නායකයෝ කිව්වා එහෙම නෙමෙයි රනිල් වික්‍රමසිංහ තමයි මේකට සුදුසුසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරමු කියලා. ඒකීම අහලා තමයි අපි 134 දෙනෙක් ඡන්දෙ දීලා එතුමා පත් කරේ. ඒක පක්ෂේ නායකයන්ට විශ්වාසයක් තිබුණා එතුමා ගැන. ඇත්තටම ඒ විශ්වාසය එතුමා හිතාපු නැති විදිහට ගොඩ නැගුවා. මම මේ සතියකට කලින් මම පුද්ගලිකව ගිහිල්ලා හම්බුණා අපේ බැසිල් රාජපක්ෂ මහත්මයා මගේ ඉතාලි හිතවතා. මම ගිහිල්ලා කිව්වා අපි මේ සැරේට රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරමු. අපි ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවෙන් අපි වෙනම ඉල්ලමු. අපිට අවුරුදු 33ක 35ක දේශපාලන අධ්‍යක්ෂින් තියෙන නිසා අපි දන්නවා පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාලා ජයග්‍රහණය කරන්න බෑ මේ වෙලාව. අපි පොහොට්ටුවේ මිනිස්සු මහින්ද මහත්තයාගේ මිනිස්සු ඇත්තයි කඩු රත්තරන් කියලා බෙලි කපාගෙන මැරෙන්න බෑ. ඉතින් මේ ඇමතුමාලා ගෙවල් ගිනිපත් කර අපේ ගෙවල් ගිනි තියන්න තරම් ලොකු ගෙවල් නැති හින්දා අපි ගුටිනකව බේරුණා. උඩින් යන්න පුළුවන් මිනිස්සු උඩින් ගිහින් බේරුණා. යටින් යන්න පුළුවන් මිනිස්සු යටින් ගිහින් බේරුණා. කොහෙවත් යන්න බැරි අපි ගෙවල් වල රැඳිලා මිනිස්සු අස්සේට පින්දා අපි බේරුණා. එහෙම නැත්නම් අපිට කිසිම හයියක් තිබ්බේ නැහැ. නොමැරි ගුටිනක බේරේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බවට පත් වෙලා මාසයක් යනකොටම තීරණය කරා ඉස්සරහට එන්නේ මොන මැතිවරණද. එදා රනිල් ජනාධිපතිතුමා එක්ක මම හිටගන්නවා. හැබැයි UMP කාර්යයක් හැටියට නෙමෙයි අපිට ජීවිතේ බේරලා දුන්නේ හින්දා. බහුතරයක් මෙතන ඉන්නවා ඒ සියලු දෙනාම එක හඬින් එක මිටට ඉඳලා මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සපතකරන සූදානමින් ඉන්නවා කියන පණිවිඩය දෙනවා.